नमस्कार बुदुरुनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवादमरुनट समदा सदम शरणयामि। नमस्कार संगरुनट समदामा संग शरणयामि। नमस्कार वेवा तुनुरुनट समदाति सारण शरणयामि। साधु साधु साधु। गते टिते निसिन्ने सुत्ते जागरिते संपजान कारी होती। अदाय अपि देन करगन यान भावना वेड़ पिलिवलेट अनुग्रह लभन विधिये देशनावक भाग्यवतुन वहन्से करला तीनो। ए तमयि महा सतिपट्ठान सूत्रय। अद दवस उदयासन भावनावट कलिन पोडी वीर्यक ऐति करगन्न नैत्तम उत्तेजनयक ऐति करगन्न अपि धर्म कथावक नैत्तम पोडी धर्म कथावके देन्न ओने। अनुग्रह भाग भाग्यवतुन वहन्से देशना करला तीनो निवनट अवश्य निवन मग वडन्नट। एयिन पलवेनिम कारणय तमयि सील अनुग्रहय। මේ භික්ෂුන් වහන්සේලා තමන් මන් වහන්සේලාගේ උතුම් සීලය සමාදන් වෙලා සීලෙන් අනුග්‍රහ කරනවා। උපාසක උපාසිකාවත් දස් සීලයේ සමාදන් වෙලා අනුග්‍රහ කරගත්තා। දෙවැනි අනුග්‍රහය තමා ශ්‍රුත අනුග්‍රහය। ශ්‍රුත අනුග්‍රහය කියන්නේ භාවනාවට ගෝචර වෙන ධර්මයක් අහන්න ඕන। ඒ වඩන භාවනාවට උදව් වෙන ධර්ම දේශනා තියෙනවා නම් ඒ වහන්න තේව දේශකයන් වහන්සේලා කියා දෙනවා। ඒ විශේෂයෙන් අන්න ඒක තමයි අද මේ දෙවැනි අනුග්‍රහය වශයෙන් අනුග්‍රහ කරන්න හදන්නේ භාවනාවට ගැලපෙන යම් කරුණ ටිකක් කියලා දෙනවා। එතකොට වීර්යය ඇති වෙනවා। තුන්වෙනි සාකච්ඡා අනුග්‍රහය। මේ සාකච්ඡා අනුග්‍රහය වඩන්නට පුරුදු කරන්න අපි භාවනා කරලා ඉන්න ඕනි ඉස්සෙල්ලා। ටිකක් භාවනා කරන් යනකොට අපිට සාකච්ඡා කරන්න දේවල් ඇති වෙනවා। භාවනා කරන මාර්ගයේදී භාවනා වඩන අතරදී ලැබිච්ච අත්දැකීම් ආදිය साकच्छा करने के तमाय इतना साकच्छा अनुग्रह ही तेज़ गला किया न तो एक अत निवन अनुग्रह है क्यों ना सामत अनुग्रह ही तेज़ देंग में सामत भावना कमटा हना वैदी मत अवश्य बिना समाधि पेनिस हेतु बिना समाधि वादन समाधि दिउन वैनट अवश्य बना कमटा हने टे किया ना सामत अनुग्रह है देंग एक एम बुद्ध गुना कमटा हना पियो देंग में दो असल दिउनु करना ये भगवान समाहराय आनापान सतियत वादन वा एक सामते අන්තිම අනුග්‍රහය තමයි විපස්සනා අනුග්‍රහය। දැන් මේ වැඩෝ සමතයෙන් හිත එකඟ කරගෙන නාම රූප වල ඇතිවෙන නැතිවෙන ස්වභාවය දකිනවා। එහෙනම් බලමු අපි කොහොමද එතෙන්ට යන්නේ। ඒ සඳහා රහත් භූමියකට මේ අයට ඉන්න ලැබිලා තියෙනවා। දැන් මේ රහත් භූමිය දා රහතන් වහන්සේලා බිහි වෙච්ච භූමිය, පුණ්‍ය භූමියක්, පරිසරයක්. ඉතින් මේ වනගහණය තුලේ ගල්ලෙන් ගල් පර්වත ඇසුරු කරගෙන ඉහළ මහලේ ඉහළ මළුවේ ධාතුන් වහන්සේලා සහිත චෛත්‍යරාජන් වහන්සේ වැඩ සිටින අපිට ආශිර්වාදයක් වශයෙන් ඒ සියල්ල දැකගෙන වන්දනා කරගෙන සිහි කරගෙන භාවනාවේදී කරන්නේ අපි සිහිය පිහිටුවා ගන්නවා। විශේෂයෙන් ආධුනිකයන් නම් මාගේ බුදුරජාණන් වහන්සේ අරහන් නම් වෙනසක් මේක නැවත නැවත වඩන්න වඩන්න අර බුදුරජාණන් වහන්සේගේ ගුණයට අපි ඒකාත්මික වෙනවා, අපිත් නැමෙනවා। ඉතින් ඒක තමයි බුදුගුණ වැඩිමේ අර්ථය। මේ වචන මැතිරීමෙන් මොකද්ද තියෙන වැඩේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් මේ මැතිරීම නිසා අපි තුල මේ බුදුරජාණන් වහන්සේ ගුණය ජීවමාන වෙන පටන් ගන්නවා. රහසින් පව නොකළ බව, කෙලෙස් නැති බව, පූජාවට සුසු බව, මේව භාග්‍යතුන් වහන්සේ ගුණනේ. අපි තුල ටික ටික ඒව ඇති වෙනවා. කෙලෙස් දුරු වෙනවා. ඊළඟට තමන් ශක්තිමත් වෙනවා නිවන් මඟ තුල. පූජා ලබන්න සුදුසුෙක් වෙනවා. ඒ වෙන්නේ මොකද? මේ බුදුගුණ වැඩිම නිසා. බුදුගුණ නමයක් තියෙන අපි නමයම සීකරන්නේ සමහර විට කියන හිත එකඟ වෙන්නෙම නැත්නම් අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා. අයිමත් භගවා ඉඳන් අනිත් පැත්තට භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සාන අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විචාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. ඔන්න ඔය පිළිවෙලට නැවත නැවත වැඩුවහම අපේ හිත එකඟ වෙනවා. හිත විසිරෙනම කෙනෙක්ට තමයි ඔබ තියෙන්නේ. හිත එක්තැන වෙන්නේම නැත්තම් භාවනා අතහරින්න එපා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බුදුගුණ ටික හිතන්න. හිත එක්තැන් වෙන කෙනෙක් නම් යාට සමාධිමත් සිතින් බුදුරුවක් දකිමින් ඉතින් මවාගෙන ඒ බුදුරුව තමන්ගේ ඇස්පනා පිට පේන විදියට දැනෙන විදියට තමන්ට පුළුවන් මාගේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක. තව කෙනෙක්ට පුළුවන් නම් බුද්ධ ගුණය ගන්න බුද්ධ වනසේක ඕන ගුණයක් ගන්න පුළුවන්. හැබැයි අපි දැනට ලබා දුන්නා තේරුම් සහිතව. මොකද සියලු බුදු ගුණයන් බැස ගන්න ගුණය අරහං ගුණය නිසා අපි අරහං ගුණය තමයි වැඩුවේ. ඊළඟට මේ පැවතින වෙලාවේ දැන් අපි භාවනා කරන්න වාඩි වෙච්ච වෙලාව විතරක් නෙවෙයි අනිත් හැම වෙලාවක මේ භාවනාවට උදව් වන විදිහට අපි ඉරියව් පවත්වන්න ඕන, කටයුතු කරන්න, කතා බහ කරන්න ඕන. ඒකයි මේ දේශනාවෙන් කිව්වේ. ගතේ පිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. උච්චාව පස්සාවකම්පේ සම්කම්මේ සම්පජානකාරී හෝති. භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දක්වනවා අපි කොහොමද ජීවත් වෙන වෙලාවේ එදිනදා ජීවිතයේදී සතිපට්ඨානෙ වඩන්නේ. ගතේ පිතේ ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට සැතපීලා ඉන්නකොට සහ නිදි වරනකොට ඔය හැම වෙලාවකම ඒ බව දැනගෙන සිහියෙන් සිහියෙන් ඉන්නකොට ඉතින් බුදු ගුණ හරි මෛත්‍රී හරි මොනවා හරි කමටහනකුත් තියෙන්න ඕන. නැත්තම් සිහිය නැති වෙනෝනේ. ඒ කමටහන වඩමින් මේ ඉරියව් ටික ගත කරන්නට එතකොට තමන්ට තේරෙනවා තමන් ජීවත් වෙනවයි කියලා. නැත්තම් ඉන්නවා දැනෙන්නේ නැහැ. මොකද තමන් මානසිකාරක නෙවෙයි ඉන්නේ. නොයේ කල්පනා බහුලව පීඩාකාරී හිතකින් තමයි ජීවත්. මොකද අතීතයේ සීකරණය කියන්නේ දුකක්, අනාගතයේ සීකරණය කියන්නේ පීඩාවක්. එන කරණ තියෙන ලෞකික කටයුතු හා කරපු ලෞකික දේවල් ගැන සිහි කිරීම හොඳ දෙයක් නෙවෙයි. යම් පිනක් කරා නම් හරි පිනක් කරන්න තියෙනවා නම් හරි ඒක හොඳයි කියන එක භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා තියෙනවා. කරපු පින්කම් නැවත නැවත සිහි කළ යුතුයි බව. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේසං පුනප්පුන කියලා. ඒ නිසා පින ගැන නෙවෙයි මේ කියන්නේ. අර කාමයට බර වූ පරණ කල්පනා කරොත් ඒවා නිසා හිත විසිරෙනවා. අනාගතයේ පංචකාමයට බරව ගෙවල් ගැන හරි රැකියාවල් ගැන හරි යුතුකම් ගැන හරි හිතන්න හිතන්න හිතට පීඩාවක් එනවා. අන්නේම නොකල වර්තමානයේ දැන් බලන්න මම මෙතන වාඩිලා ඉන්නවා. මේ පිරිස අනිත් හැමෝම බිම්ම වාඩි වෙලා ඉන්නවා. තමන් දැන් බලන්න මම මෙතන දැන් ඉන්නවා වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ භාවනාවට වාඩිලා මුලින්ම බලන්න ඕනේ තමන් කොහොමද ඉන්නේ. ආන්න තිපේනවා කකුල් දෙක ලබන් ඉන්නවා, කොන්ද කෙලින් තියෙනවා, බෙල්ල කෙලින් තියෙනවා, ඔළුව තියෙනවා. දැන් එයාට ඉරියව්ව පේනවා, ඇස් පියාගත්තම පේනවා. ඊට පස්සේ දැන් මෙතන ඉන්නවා කියන සංඥාව ඇති වෙනවා. දැන් මම අඟහරු ලෝකෙවත් බුද්ධ ග්‍රහයකවත් හඳේවත් ඉරේවත් නෙවෙයි මං ඉන්නේ. පෘථිවි තලයේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරන්නේ දාන ධර්ම ශාලා. ඔක තමයි අපි මානසිකාරයෙන් උනේ. දැන් සමහරවිට බුද්ධ ග්‍රහයටත් අපි යනවා, දන්නේ නැහැ. කල්පනා හඳට පවා යනවා, ඉරට පවා යනවා. මොකද දන්නේ නැහැ, කල්පනාව නැහැ, සිහිය නැහැ. නැ සිහිය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි, තමන් කරන දේ දැනගෙන කරනවා. දැන් මේ කරන්න යන්නේ නිවන් දකින වැඩක්, භාවනාවක්. මේක හොඳ වැඩක්. ඉතින් ඒක දැනගෙන කරන්න ඕනේ. මොකද්ද මම මේ කරන්න ආවේ? නැත්තම් අර යන්නේ කොහෙද? මල්ලේ පොල් වෙනවා. දැන් මේ අපිට අත්දැකීම උදේට ලැබුණානේ. ආවා, ආපු ගමන අමතකුණා, දුවල ගියා. එතකොට එයා ආපු ගමනෙන් අර යාළුවා කිව්වේ ඔයා ආවේ අපරාදේ, ඔයාට මහන්සි. දැන් ආයි යන්නත් මහන්සි. ඒත් ඉතින් අපි කිව්වේ ඇවිල්ලා බලලා හරි ගියානේ. එතකොට බලලා යන්න පුළුවන්. හැබැයි මේක බලන්න ලේසි නෑ. මොකද කිව්වේ? බලලා යන්න ලේසි, මේක බලන්න ලේසි නෑ. නම් බලනවා කියන්නේ නැවතිලා නැවතිල්ලේ මේ දිහා බලන්න ඕන, කෙලෙස් දිහා බලන්න ඕන. නිතර හිත යන්නේ ළමයි දිහා, ගෙවල් දිහා. එහෙම තමයි යන්නේ හිතේ පුරුද්දනේ. ඔක අවුරුදු 60ක් 70ක් පුරුදු කරාට පස්සේ ලේසි නෑ. දැන් අපි 17න් 18න් අතෑරපු නිසා අපිට ලේසි. මොකද බලන්න දෙයක් තිබුණ නැති නිසා. ඉතින් ඒකට පින තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ අර අවුරුදු 70ක් 80ක් ඔය අතක ගා හිටියම අපි හිතන දැන් වයසයි වැඩි ලේසි ඇති කියලා. නෑ, වයසයි කියලා ලේසි වෙන්නේ නෑ. ළමයි ළමයින්ගේ ළමයි දූ දේපල ධනය කෙරෙහි මේ හිතේ තණ්හාව තියෙනවා. ඒ නිසා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. පිනක් නැත්නම් පින තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන. බලල යන්න පුළුවන්, බලන් ඉන්නයි අමාරු.
එනම් මේ තියෙන කාරණා බලාගෙන තමන් සිහිය පවත්වන්න, බුද්ධ වන්දනාවේ දෙන්න, වත්පිළිවෙත් ටික් කරන්න, පුළුවන් තරම් හිත විසිරෙනවා නම් මොනවා හරි වැඩකේ දෙන්න, පිරිසිදු කරන්න ඕන තරම් තැන් තියෙනවා මේ ආරන්නේ, වල් බිහි වෙච්ච තැන් තියෙනවා, කුණු තියෙන තැන් තියෙන පුළුවන් තමන් දැක්කොත් ඒ වතු ගන්න. භාවනා වැඩෙනවා නම් වැඩිපුර වැඩ දා ගන්න එපා, වැඩ අඩු කරන්න, භාවනාවටම කාලය යොමු කරන්න. අපි දීලා තියෙන මේ භාවනා සපරියංග භාවනා නැත්නම් සමූහ භාවනා පැය තුන හැරෙන්නට, දැන් උදේ 8-9, හවස 3-4, රෑ 8-9. ඒ හැරෙන්න ඉතුරු හැම වෙලාවකම භාවනා වැඩෙන කෙනා කරන්න ඕනේ තමන් එක්ක සක්මන් කරන්න. එක්ක විවේක දැනගලිලා භාවනා කරගන්න. කොයි වෙලාවක කතාවට පුරුදු වෙන්න එපා. නිකන් ඉන්න එපා. භාවනා වැඩෙන්නේ නැත්නම් විතරක් වැඩ කරන්න. වැඩ කරනකොට හිත අයිමසංවර වෙනවා. ඔතියා මහන්සි වෙනකොට හිත සංවර වෙනවා. ඒකයි වත්පිළිවෙත් කරන්න කියන්නේ. ඉතින් වත්පිළිවෙත් තියෙන පැයේදී හරියට කරන්න, උදේ පැයේ හවස පැයේ. ඔය විදියට යනකොට හිස්තැනක් නැහැ ජීවිතේ. දින වෙලාවේ දැනගන්න දක්ෂ වෙන්න, මම මේ වෙලාවේ වෙන මොකුත් කරන්නේ නැහැ. දැන් මං අතු ගන්නෙ නැහැ, මං බත් කන්නේ නැහැ, මං ගමේ යන්නේ නැහැ. මං දැන් හිත වඩන්න ඕන. සිහිය පිහිටවන්න ඕන. ඔන්න ඔය තමයි කල්පනා. නම් මේ ලැබිච්ච වෙලාවේ නිදි ගිරා වැටෙනවා නම් අන්න එතකොට අපිට තේරෙනවා අපි වැඩේ කරගත්තේ නැහැ. තමන්ට තේරෙනවා මට මේ නිින්ද යාගෙන එනවා. දැයිය මන් දැක්ක අපේ උපාසක මහත්තයා ඉස්සෙල්ලා පහත පැත්තට ඔළුව නැවිලා තිබුණා. ඒක කෙලින් කරාට පස්සේ ආය අනිත් පැත්තට නමා ගත්තා. ඉගෙන බෙල්ල දෙපැත්තට නැවෙන දැන් වැඩි කල්ලෝ කරන්න ගියොත් මේ දෙකට මැදින් කඩල යනවා. උගුරු තණ්ඩෙම. ඒක නිසා ඔක බැලන්ස් කරගන්න ඕන. මොකද එක්ක මේ කෙලින් තියෙන වහ මේ බිත්තියකට හේත්ති වෙන්න ඕන. ඉන්න දෙක පාරක් වුණා ඉස්සෙල්ලා වැටුණ පල්ලෙහාට. ඊට පස්සේ කෙලින් කරලා තිබුණට පස්සේ ටිකක් කළා කියලා අනිත් පැත්තටම හැරුණායිලු ඔළුව. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ. ඒක කාල කන්නිකමක්. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක වෙනකොටම අපි දැනගන්න ඕනේ නැගිටින්න. මේ වෙන්නේ නිදා ගන්න එක මේක මාරයට අහු වෙච්ච එකක්. මම මේ ගෙලින් ප්‍රමාද වෙච්ච එකක්. එතකොට ඒක දකින් අනිත් යෝගාවචරයන්ටත් ඇති වෙන්නේ හීන වීරය. මේ මිනිස්සු නිදි. නිදි කිරනවා. එතකොට අනේ මමත් චුට්ටක් නිදා ගන්නවා. අන්න අපිට හීන වීරය. හැබැයි අපිට පේනවා හොඳ රිට වගේ හොඳට කෙලින් ඉඳගෙන භාවනා කරන යෝගාවචරය. මොකද ඇති වෙන්නේ? අනේ සාදු සාදු මට බැරි වුණා නේ මමත් කොහොම හරි මෙයාට වඩා භාවනාව ආන්න කර ගන්න ඕනේ. ඒතකොට ඒ නිසා අපේ තියෙන මිද්දේ තව කෙනෙක්ගේ තියෙන මිද්දේට ඒද හොඳම දේ නැගිටින්න. නැගිටලා අවදි. මොකද කොච්චර වාඩිල හිටියත් දන්නව බෙල්ල කරගෙන දෙපැත්තට බෙල්ලට හරි දෙනවා හිතටත් අමාරු ඇඟටත් අමාරු. බලන් ඉන්නකොට අපිට ඊට වඩා දුකයි. අනිත් අයට මට දුකයි. මොකද මමනේ දැන් දුන්නේ භාවනාව. මමයි මේ අපරාධ මේ මිනිස්සුන්ට කලේ කියලා මට හිතෙනවානේ. ඒක කරන්න එපා. ඒ නිසා ඉක්මන නැගිටින්නවාම නැගිටලා ඔය ඇවිදින්න මේක වටේ කොහෙන් හරි චෛත්‍ය වටේ නම් චෛත්‍ය වටේ ඇවිදින්න පුළුවන්. බොමලුවේ නම් බොමලුවේ මෙතන නම් ඉඩ තියෙන හොඳට සක්මන් කරන්න පුළුවන්. එහෙනම් මෙතන කාරණේ තමයි වාඩි වෙලා වැඩෙන්නේ නැත්නම් වාඩි වෙලා ඉන්න එපා. ඉක්මනට නැගිට ගන්න. නැගිටලා සක්මනට යන්න, සක්මනේ ඉරියව් පවත්වන්න, සිහියෙන් පවත්වන්න. ඒ පියවර යන හැටි ඔසවනවා, තබනවා, නැත්නම් ඔසවනවා, ගෙන යනවා, තබනවා. නතර වෙනවා, හැරෙනවා, ඔය ආදී වශයෙන් තමන් ඒ ඇවිදීමේ ඉරියව්වට හිත යොදන්න. එතකොට හිත පිහිටනවා. ඒ අතරතුරේ යම් අරමුණක් සද්දයක් එන්න පුළුවන්, මොනාර අරමුණක් එන්න පුළුවන්. ඒක දැනගන්න එච්චරයි. සද්දයක් ආව දැනගත්තා. ගැටෙන්න එපා. සද්ද ඇහෙනවනම් අහන්න. අහල ඉවර කරන්න. අපි ඒක තෙරපන්න ගියොත්, ඔබන්න ගියොත් සාර්ථක නැහැ. හොඳට ඒක අහලා මේක තමයි සද්දේ කුරුළු නාදයක්, හඬක්, කාගේ හරි සද්දයක් ආදි වශයෙන් ඒක ගෙවිලා යන හැටි බලන් ඉන්න. ඒක කියන විපස්සනාව. සමතයස්සෙම විපස්සනා කරන්න අපිට ලැබෙනව මොකද? නැත්තම් අරමුණ වල ගැටෙනවා. එන එනේන අරමුණ දැනගන්න, දැකගන්න ඒක යන හැටි බලන් ඉන්න. ඊට පස්සේ තමන්ගේ ප්‍රධාන අරමුණට එන්න, ඒක බුදුගුණ නම් බුදුගුණ අරමුණට එන්න, ආනාපාන සතිය නම් හුස්ම ඇතුල්ලීම් පිටවීම් වෙත හිත යොමු කරගන්න. එතකොට තේරෙනවා මම මෙතන ඉන්නවා, මම මෙරළ නැහැ, මං ජීවත් වෙනවා. මෙරළ නම් දැනෙන්නේ නැහැ මොනවා? සද්ද ඇහෙනවා කියන්නේ මෙරළ නැහැ. නිින්ද ගිය බව දන්නවා කියන්නේ මෙරළ නැහැ. නිින්ද ගිය බව දන්නේ නැත්තම් මෙරළ. දෙවගෙන මෙරළ නම් මිනිහට දැනෙන්නේ නැහැ. නිදි ඔහේ දිගටම නිදි. එතකොට භාවනා පරියංග පැයි නිදා ගන්න පැය නෙවෙයි මේක. මේක මොකද්ද? අපි වීරය කරන පැය. නිදා ගන්න ඕන නම් කුටියට ගිහිල්ලා අර තියෙනවා මෙට්ට කොට්ට තනියෙපර නිදා ගන්න එකයි තියෙන්නේ. අප මගෙන් අවසර නම් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ වීරය කරන්න හැමෝම මේ සාන්නාසෙලා උපාසක උපාසිකාව දැන් අවිල්ලා තියෙන ලේසි පාසු ගමනක් නෙවෙයි, මේ විනෝදයට ආපු ගමනක් නෙවෙයි. කවුරුත් මහාන වෙච්ච අය පැවිදි වුණේ නිවන් දකින්න. පැවිදි වෙච්ච ඉන්න වෙන්න ඉන්න අය ඉන්නෙත් නිවන් දකින්න. ඒ නිසා අපි වීරය කරමු. අපිට මේ ලැබිච්ච මහඟු අවස්ථාවේ එහෙමනම් සිව්විරියවෙම අපි සිහිය පිහිටව ගන්න ඕනේ. හිටගෙන ඉද්දෙද්දිත්, වාඩි වෙලා ඉද්දෙද්දිත්, සක්මනේදිත්, ඒ වගේම
නින්ද යන තුරුත් ඔය නිදා ගන්න ගියාම රැයට නින්ද යන තුරුත් 100න් ඉන්න. ඒ 100න් ඉන්නේ කියන්නේ මොකද්ද? බුදු ගුණ මෛත්‍රිය වැනි මොන හරි කමටහනක් හිතේ තියාගන්න. බුදු ගුණ ටිකවත් වඩන්න. එතකොට ඉබේර නින්ද යනවා. ඒ නින්ද යන්නේ 100න්. ආන්න මේ විදියට අපි උත්සාහ කරමු එහෙනම්. දැන් එහෙනම් තව පැයක් අද අපි 100 වඩන්න වීරය කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට වැඩේ කරන්න පුළුවන්ද? බැරි කමක් නැහැ. මේ ලෝකේ බැරි දෙයක් නැහැ. ඒ නිසා වීරය ඇති කරගන්න. සමාධි මාත්‍රයක් ඇති කරගන්න උත්සාහ කරන්න. සමාධියක් ඇති වුණොත් නම් ආය අමුතුවෙන් භාවනා කරන්න කියලා කියන්න ඕනේ නැහැ. එයා රසයක් ඇති වෙනවා මේ භාවනාව ගැන, සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ ඉඩ ලැබෙන හැම වෙලාවෙම බලන්නේ කොහොමද පරියන්කයක් වාඩි කියලා. කොහොමද මම මේ සමාධිය බලන්නේ? ධානයක් දක්වා යන්නේ. ඊට පස්සේ විපස්සනාවට යන්නේ කවදාද? අර තාලකොට රහතන් වහන්සේ කවද්ද මම පැවිදි වෙන්නේ? කවද්ද මම පාත්‍රයක් උරේ ඉල්ලගෙන හද්දා වැහි වහිද්දි තෙමි තෙමි පින්ඩ පාත යන්නේ? කවද්ද මම මේක කරන්නේ? අන්න එහෙම ආසාව. කවද්ද මම මේ හිත දමනය කරගන්නේ? කවද්ද මම සමාධියක් ලබන්නේ? කවද්ද මම නිදි ගිරණකින් එතෙර වෙන්නේ? කවද්ද මම හරියට මේක වඩා ගන්න? එතෙ මේ නිදි ගිරන්න හේතුව තමයි සමාධිය බලවත් වෙලා නැති බව. එහෙනම් කෙලින් ඉන්න කය පවත්වන්න, එහෙම ඉන්න බෑ කියනවා නම් තමන්ට කරන්න තියෙන්නේ වැඩිපුර සක්මන් කරන්න. හොඳට සක්මන් කරන්න. ඒ හොඳට සක්මන් කරනකොට කය සකස් වෙනවා, තීන මිද දුරු වෙනවා, වීරිය බලවත් වෙනවා, සමාධිය තහවුරු වෙනවා. සක්මණේම සමාධිය ඇති වෙන්න පුළුවන්. ඒ සක්මණේම සමාධිය ඇති වෙලා වැටෙන්නම යනකොට විතරක් ඇවිල්ලා වාඩි වෙනවා. තව දුරට සක්මන් කරන්න බෑ, සමාධිය වැඩි. එතකොට යා හිමීට ඇවිල්ලා ආසනේ හදන් ඉන්න ඇවිල්ලා වාඩි වෙනවා. එහෙනම් ගැටීමක් ඇති කරගන්න නැතුව කිසිම දෙයකට උත්සාහ කරන්න. මේ ලැබිච්ච සන සම්පත්තියේ මනුෂ්‍යාත්ම භාවයේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍ර අපට හම්බ වෙච්ච වෙලාවේ අපි කවුරු කවුරුත් මේකෙන් කොහොම හරි ගැලවෙන්න බලන්න ඕන. ඒ කියන්නේ අද බැරි වෙන්න පුළුවන්. නමුත් මේ කරන වීරය මතුමත්ති කවදාරිය අපිට පාරමී වෙලා ලෝතර බුදුරජාණන් වහන්සේගෙන සමීපේදී හෝ හතර බණ පදයක් කහලා මාර්ගඵල ලබන්නට හේතු වේවා කියලා අපි සාදු කියලා අදිෂ්ඨාන කරගමු. එසේ අදිෂ්ඨාන කරගෙන පූර්ව කෘත්‍ය කළා විභාවනාට සූදානම් වෙමු. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදාන්තු සුඛිය වේරා කායෝ ජිගුජ්ජෝ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛිය වේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජසාවකං සත්තා සදා හොන්තු සුඛිය වේරා කායෝ චිගුජ්ජෝ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච ජීවිතං යාව නිබ්බානං බුද්ධං සරණං ගච්ඡාමි ජීවිතං යාව නිබ්බානං ධම්මං සරණං ගච්ඡාමි ජීවිතං යාව නිබ්බානං සංඝං සරණං ගච්ඡාමි මේ ජීවිතය පවතින තුරුද
නිවන්දක්නා ජාති දක්වාම මම බුද්ධ රත්නය සරණ යමි, ධර්ම රත්නය සරණ යමි, සංඝ රත්නය සරණ යමි, රත්නත්‍රය සරණ යමි, අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දරින් දැන හෝ නොදැන සිදු සියලු වරදට මට බුද්ධ රත්නයෙන්ද ධර්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද බුදු පසේ බුදු මහරහත් ආදී ආර්ය උතුමන්ගෙන්ද දෙමව්පියන්ගෙන්ද ගුරුතුමන්ගෙන්ද සියලු සත්වයන්ගෙන්ද මට සමාව ලැබේවා මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැසූසේක රහසත් පවක් නැති අතිපාරිශුද්ධ සන්තාන ඇතිසේක සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසුවන සේක බුදුරජාණන් වහන්සේ අරහං නම්වන සේක අරහං නම්වන සේක අරහං නම්වන සේක භාවනා ඉරියව්වෙන් ඉස කොන්ද කෙලින් තියාගෙන බුදුරුවක් සිතින් මවාගෙන මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම්වන සේක අරහං නම්වන සේක අරහං නම්වන සේක.